of music. අවසානයේදී කියන්න ඕනේ මේ ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ අපේ මුදල් කොමිටුවේ සභාපතිතුමා ආචාර්ය හර්ෂ ද සිල්වා ඉදිරිපත් කළා ඔහුගේ වාර්තාව. මේ වාර්තාව ඉදිරිපත් කළේ අර පිට රටවල එනකොට වීසා එකක් ලබා ගන්න ඕනේ. ඒ වීසා එක ලබා ගැනීමට හරිද? ඒක සාමාන්‍යයෙන් දෙන්නේ අපේම නිලධාරීන් තමයි ඒක හොයලා බලලා හරිද වැරදි ඔන්ලයින් වෙන්න පුළුවන් නැත්නම් කෙලින් මූණට මූණ වෙන්න පුළුවන්. ඒක ගැන හොයලා බලලා ඒ වීසා එක ලබා දෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ඔන්ලයින් ලබනකොට ඒකට තාක්ෂණය අවශ්‍යයි. ඒකට ක්‍රමවිධි තියෙනවා. ඉතින් කිව්වා මේක අපේ අයට නෙමෙයි මීට වැඩිය කාර්යක්ෂමව කරන්න පුළුවන් කියලා. මේක ඒ නිසා අපි මේ ජාත්‍යන්තර සමාගමකට දෙනවා කියලා. මේ VSPS කියන ජාත්‍යන්තර සමාගම ඇත්තම රටවල් 140කට වැඩිය රටවල් වල ඒ අය ක්‍රියා කරගෙන යනවා. ඒ VFS කියන සමාගම. අර මම කිව්වනේ වක්‍රව බාර් ලයිසන් ගන්නවා කියලා. මේක VFS එකට දීලා නැහැ. VFS එකේ නම ඉදිරියෙන් දාගෙන වැඩේ කරගෙන යනවා. හොරගමට වංචාවට ආපුහම හැම තිස්සෙම ක්‍රමවේදයක් හොයනවා. GBS Technology Services and IFS Global FS FZ Company ඒක ඇවිල්ලා තාක්ෂණික ටෙක්නිකල් පාර්ට්නර් හැටියට පාවිච්චි කරලා වෙන කොම්පැනියක් හදලා ඒ කොම්පැනිය හරහා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. ඒතර මේකේ ප්‍රතිලාභය ලබන්න යන්නේ අර කොම්පැනිය VFS එකේ කොටස්කරුවෝ නෙමෙයි අනිත් කොම්පැනිය අය තමයි මේකේ ප්‍රතිලාභය ලබන්න යන්නේ. මෙන්න කරන වැඩේ හොරකම වංචාව. මේ හිතනවා මේ රටේ ඉන්නේ ඔක්කොම මෝඩයෝ කියලා. මේ 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 දේශපාලඥයෝ. මේකෙන් රටට අහිමි වෙන මුදල් ප්‍රමාණය හිතන්න බැරි ප්‍රමාණයක් අහිමි වෙනවා. ඉස්සර කෑ ගැහුවා නේද බැඳුම් කර වංචාව බැඳුම් වර වංචාව කියලා කෑ ගැහුවානේ. ඊට වැඩිය ප්‍රමාණයක් මෙතනින් අහිමි වෙනවා. ඊට වැඩිය විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. ඉතින් මේ මේ මේක ගැන ප්‍රශ්න කරන්න මුදල් කොමිටුව ඒ නිලධාරීන්ට එන්න කිව්වහම පළවෙනි වතාවේ නිලධාරීන් ආවේ නැහැ. සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් කියලා සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ ආවා. ඇවිල්ලා සාකච්ඡාව වුණා. ඔක්කොම නිලධාරී ආවෙත් නැහැ ඒකට. ඒකත් කියන්න ඕනේ. අපි මේව ගැන හොයලා බලන්න ඕනේ. හරිද? මේ රටේ නිලධාරී පෙනී සිටින්න ඕනේ දේශපාලනඥයන් ආරක්ෂා කරන්න නෙමෙයි. ජනතාව ආරක්ෂා කරන්න පාරිභෝගිකය ආරක්ෂා කරන්න තමයි රටේ නිලධාරී පෙනී සිටින්න ඕනේ. දේශපාලනඥයන් ආරක්ෂා කරන්න ඕනේ නැහැ. ඉතින් මේ 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 වංචාව. ඉතින් මේක ගැන ලොකු සාකච්ඡාවක් ගියා. දැන් මේක ඉතිහාසයක් තියෙනවා. මේ අය දැන් මේ දුන්නේ අය මේ මේ කොම්පැනි ඔය VFS එක නෙමෙයි ඒකට ඒකේ ඇවිල්ලා ඒ තාක්ෂණිකව උදව් කරන එක මේක හදලා තියෙන කොම්පැනි. මේ අය මීට ඉස්සලා 2020 ඉඳලා 2022 හැම වෑයම් කළා මේක ලබා ගන්න. Unsolicited ඒ අයගේ යෝජනාවල් ප්‍රපෝසල් දැම්මා. ඒ කියන්නේ රජ ඉල්ලීමක් නොමැතිව සාමාන්‍යයෙන් රජ ඉල්ලීම ඇවිල්ලා ටෙන්ඩර් එකක් දානවා පත්‍රයේ දානවා ප්‍රසිද්ධ කරනවා ඕන එක්කෙනෙක්ට ඉල්ලන්න පුළුවන් රජයට සේවාවක් නැත්නම් බඩු භාණ්ඩයක් විකුණනවා නම් ක්‍රමවේදයක් තියෙනවා විනිවිදභාවයක් තියෙනවා තර්කකාරීත්වයක් තියෙනවා. අන්සොලිසිටඩ් කියන්නේ එහෙම එකක් නැහැ. ඒගොල්ලන් ඇවිල්ලා කවුරු හරි දේශපාලකයන් හරි නිලධාරී කීප දෙනෙක් අල්ලගෙන ඒක කතා කරලා ඒක ගන්න බලනවා. මේ වගේ වෑයමක් ඒ අයගේ දිගින් දිකටම තිබුණා. ඊට පස්සේ මේ අය 2023 හරිද නැවතත් ඒ අයගේ යෝජනාව ඉදිරිපත් කළා. හරිද? එතකොට මේක යෝජනාව ඉදිරිපත් කළා. නමුත් මම මෙහෙමත් සඳහන් කරන්න කැමැති. මේක 2012 ඉඳලම කරගෙන ගියේ මොබිටෙල් සමාගම ප්‍රසිද්ධව තමයි. ඒගොල්ලන් තමයි මුල් තැන අරගෙන මේ සේවාව කරගෙන ගියේ. මොබිටෙල් සමාගම කලින් කලට ඉල්ලුවා මේකේ තාක්ෂණිකව මේක තව ඉහළ මට්ටමකට අප්ග්‍රේඩ් තාක්ෂණිකව ඉහළ මට්ටමකට ගන්න ඕනේ කියලා. නමුත් ඒක කළේ නැහැ. මොකද ඒකට ආයෝජනයක් අවශ්‍ය නිසා ඒක කළේ නැහැ. සාකච්ඡාව යනකොට මොබිටෙල් සමාගමට මේක කරන්න පුළුවන්ද හැකියාව තියෙනවද නැද්ද කියන ඒ වාද විවාද එතන ඇති වුණා. ඊට පස්සේ මොනවද මේ කළේ? අන්තිමට මේ අයට මේක ලබා දුන්නා. දැන් ඒතරක් නෙමෙයි. හරිද? මේක ලබා දෙනකොට ගැටළු ප්‍රශ්න කීපයක් තිබුණා මේ වාර්තාවේ. පාර්ලිමේන්තු ඉදිරිපත් කරපු වාර්තාවේ එකක් ඇවිල්ලා චීනාය වීසා එකක් ලබා ගන්නව නම්
ට්‍රවල්සන් ඉන්ටර්නශනල් ට්‍රවල් සවිසස් කියලා කොම්පැනියකක් චීන කොම්පැනියකට ඒක වෙනම බාරදීලා තියෙනවා. ඉතින් කියලා තියෙන්නේ මුලින් කියලා තියෙන්නේ ඔක්කොමලාට එක හා සමානව එක කොම්පැනියකට දීලා මේ වීසා ලබා දෙනවා කියලා. ඒක වෙනම දීලා තියෙනවා 20 ජනවාරි මාසයේ ඉඳලා. ඊට පස්සේ මේක අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද මේ ක්‍රමවිධිවල දත්ත තියෙනවා. මේ දත්ත හොරගම් කිරීමේ වැඩපිළිවෙළවල් දිගින් දිගටම තියෙනවා. ලංකාවේ නීති රාමුවක් තියෙනවා. ඒ නීති රාමුවේ තාම යම්කිසි අඩුපාඩු තියෙනවා. අපි තව ශක්තිමත් කරන්න පුළුවන්. සමහර දේවල් වලින් අපි නීතියෙන් අනිත් රටවල් වලට වැඩි ඉදිරියෙන් සිටිනවා. ඉතින් මේ ළඟදී හරිද මේක ගැන කතා වෙලාවත් නැහැ. අර ට්‍රෙක් ට්‍රෙන්ඩි කියලා ට්‍රැවල් බ්ලොගර් කෙනෙක් ඉන්නවා. ප්‍රසිද්ධම එක්කෙනෙක්. එයාට මිලියනයකට වැඩිය ඉන්නවා එයාගේ ඒ බ්ලොග් එක බලන අය. එයා සඳහන් කළා ලංකාවේ මේ දත්ත හොරගම් කරලා තිනවා කියලා බ්‍රීච් එකක් තිබිලා තිනවා කියලා මේ මැයි මාසේ 20යි 24 මැයි මාසේ සඳහන් කරලා තිනවා. ඉතින් ඒකයි අපි කියන්නේ මේවා විනිවිදභාවයෙන් සිදුවෙන්න ඕනේ. තරඟකාරීත්වයෙන් සිදුවෙන්න ඕනේ. ඒකට අවශ්‍ය තාක්ෂණික දැනුම අපිට අවශ්‍යයි ඒක. මොකද එක එක්කෙනා තරඟකාරීවක දැම්මත් හොයලා බලලා කාටද මේක දෙන්න ඕනේ කියන එක බලන්න මේ කිසිවක් නැතුව මේ කොම්පැනියට බාර දුන්නා. මේ කොම්පැනියට බාර දීලා තිනවා. ඉතින් මේක අපිට එක නිගමනයකට යන්න පුළුවන්. මෙහෙම කළාම නිගමනය ඇවිල්ලා මැතිවරණයකට ලං වුණාම හරිද බිලියන ගණන් රටට අහිමි වෙනකොට ඔය බිලියන ගණන් වලින් කොටසක් බිලියන 10ක් තිබුණොත් ඇති බිලියන මිලියන නෙමෙයි බිලියන බිලියන 10ක් තිබුණොත් ඇති පසදුරෙන් හම්බුනොත් හරි ඒකෙන් මැතිවරණය කරගෙන යන්න පුළුවන්. ඒක තමයි අපිට එන්න පුළුවන් නිගමනය. ඉතින් අපි කියනවා හරිද කතාවට කියනවා ඒ අය ඇවිල්ලා විශාල ගණන් ආයෝජනය කරනවා කියලා. මට පෙන්වන්න කැමති පෙන්වන්නේ කියලා මට හරිද බැංකුවලින් සහතික දෙන්න කියලා ඒ වගේ ආයෝජනයක් වුණා කියලා. ඒ වගේ ආයෝජනයක් වෙලා නැහැ. ඉතින් පාර්ලිමේන්තුවේ මුදල් කොමිටුව දැන් සඳහන් කරලා තියෙනවා අනිවාර්යෙන්ම මේ වුණ සිදුවීම් ගනුදෙනුව ෆොරෙන්සික් ඔඩිට් එකකට යන්න ඕනේ කියලා. ඒ කියන්නේ විද්‍යාත්මක තාක්ෂණික ඔඩිට් එකක් විගණනයකට යන්න ඕනේ කියලා. ඒක සඳහන් කරලම තියෙනවා. ඉතින් මම මේවා කියන්නේ හේතුව ඇවිල්ලා මැතිවරණයක් ලං වෙනකොට විශේෂයෙන්ම කොහොමත් හොරබොරු වංචාව තියෙනවා. හරිද මේ වගේ දෙයක් ක්‍රියාකරන එක සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කරනවා. අපි රටට මේක ගේන්නේ හොරකම වංචාවක් හැටියට තමයි අපි මේක ඉදිරිපත් කරන්නේ. ස්තුතියි. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් මේ පිළිබඳව. දැන් මේ සවත්වන්සේ මහත්මයා පක්ෂේ මධ්‍යම කරක සමාජය සාකච්ඡාවෙන් ඉවත් කරලා තියෙන්නේ. ඒක කැරලි ආසත් පරිණායකතුමෙන් ඉවත් කරලා තියෙන්නේ. තාම අපේ කොමිටුව රැස් වෙලා නැහැ. පක්ෂයක් තුළ යම්කිසි විනයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. කවුරුණත් කමක් නැහැ. හැබැයි කොමිටුව රැස් වෙලා නැහැ. ඒ කොමිටුවෙන් එහෙම තාම තීරණයක් අරගෙන නැහැ. වර්කින් කමිටි එක රැස් වුණ අවස්ථාවේදී සාකච්ඡා කරලා ඒ අය තීරණයක් ගනී. පක්ෂයේ වගකීම් තියෙන අය විශේෂයෙන්ම දැනගත යුතුයි. පක්ෂය තුළ තියෙන ප්‍රශ්න ගැටළු පක්ෂය තුළ සාකච්ඡා කළේ විසඳ ගන්න. ඒවා ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන එක සුදුසුම නැහැ කියලා සඳහන් කළ යුතුයි. අනිවාර්යයෙන්ම පක්ෂය ක්‍රමවේද අනුගමනය කරනවා අපේ පක්ෂය. හරිද අපි එතනටම වැටෙන්නේ නැහැ. කෙනෙක් ප්‍රසිද්ධියේ මාධ්‍යයට කියලා යමක් කිව්වා කියලා අපි ප්‍රසිද්ධිය ඇවිල්ලා මාධ්‍යයට ඒක කියන්න. අපි ඕනම කෙනෙක් ගැන විනය ප්‍රශ්නයක් තියෙනවා නම් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුගමනය කරනවා. ඒ ක්‍රමවේදය අනුගමනය කරලා කිසි විටකටවත් පසුබට වෙන්නේ නැහැ. හරි තීරණයට පැමිණිලා ඒ තීරණය ක්‍රියාත්මක කරන්න අවසාන තීරණය ගන්න යන්නේ අපේ පක්ෂයේ වර්කින් කමිටි එක අවසාන තීරණය ගනි. චෝදනා
මම පැහැදිලිව කියන්න ඕනේ චන්න ජයසුමන ඇවිල්ලා සමගි ජන බලවේගේ සමාජිකයෙක් නෙමෙයි කියලා මම පැහැදිලිව සඳහන් කළ යුතුයි. දැන් මම මෙහෙම එකක් කියන්න ඕනේ. හරිද? අපේ පක්ෂය අපි හදලා අවුරුදු 4ක් විතර වෙන්නේ, අලුත් පක්ෂයක්. අපේ දර්ශනයක් තියෙනවා. අපි ඒ චින්තනය, අපේ චින්තනය අපි විශ්වාස කරනවා විවෘත ආර්ථිකයක් තියෙන්න ඕනේ කියලා. අපි විශ්වාස කරනවා පුද්ගලික ව්‍යාපාරවලට ඒ අයට රැකියා ඇති කරන්න, නිෂ්පාදනය වැඩි කරන්න, අපනයනය වැඩි කරගන්න අවස්ථාව අපි සලසලා දෙන්න ඕනේ. ඒ වගේම අපි විශ්වාස කරනවා සමාජ සාධාරණත්වයේ තියෙන්න ඕනේ කියලා. ඇති නැති පරතරය අපි අඩු කරනවා. ඉස්සර එක මනින්නේ රුපියල් 7 වලින්, අද ඒක අපි මනින්නේ රුපියල් 7 වලින් විතරක් නෙමෙයි. අපි ඒක මනිනවා අධ්‍යාපනයෙනුත් අපි ඒක මනිනවා. එක එක කොටස් වලට හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා, සමහරට හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. අපේ විශ්වාසය ඇවිල්ලා හැමෝටම එක හා සමාන අධ්‍යාපනයක් ලැබිය යුතුයි කියලා. ඇති නැති පරතරය පිළිබඳවත් ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා රට තුළ. ඒ අයව ආරක්ෂා කිරීමටත් අපි මුල් තැනක් දෙනවා. ඉතින් අපේ චින්තනය ගැන මම මෙතන වචනයක් කිව්වේ, අපේ චින්තනය අපි ඉදිරියට අරගෙන යනවා. ඉතින් මේකේ විනය තියෙනවා විතරක් නෙමෙයි, වැඩපිළිවෙලක් තියෙනවා. වැඩපිළිවෙල ඉදිරිපත් කරගෙන තමයි අපි මේ මහා මැතිවරණයට ඉස්සරහට යන්නේ. මම මෙහෙම කියන්න අවශ්‍යයි, අපේ පක්ෂයක් තියෙනවා, පක්ෂේ සමාජිකයෝ ඉන්නවා. ඒ වගේම ඉන්නවා පක්ෂේ සමාජිකයෝ නෙමෙයි එක එක අය ඉන්නවා ඇවිල්ලා පසුගිය මැතිවරණයේදී අපි එක වැඩ කරපු කට්ටිය ඉන්නවා. හරිද? ඉතින් ඒ වැඩ කරපු කට්ටිය සමහර අය ස්වාධීන පක්ෂවලින් ස්වාධීන මතධාරණ අය, ඒ වගේ අය, ඒ අය ඉතින් එක එක ඒව කලින් කලට කියන්න පුළුවන්. ඒ අයගේ අදහසුත් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මම මේක පැහැදිලිව කියන්න ඕනේ. ඔබතුමා ප්‍රශ්නය අහනකොට මේ ප්‍රශ්නය ඇහුවේ හරියට මේක විශාල ප්‍රශ්නයක්, අපිට විශාල ඍණ දෙයක් වගේ නෑ. ඒකේ අනිත් පැත්ත මේකයි. අනිවාර්යෙන්ම පැහැදිලි. මොකද්ද පැහැදිලි? පැහැදිලි කාගේ පැත්තටද රැල්ල යන්නේ කියලා. ඔක්කොමලා ඇවිල්ලා හේතු වෙන්න බලනවා. හේතු වෙන්න බලනකොට හොඳ මිනිස්සුත් එනවා, හොඳ නැති මිනිස්සුත් එනවා. අපි ඒ නිසා බොහොම කල්පනාවෙන් ක්‍රියා කරන්න ඕනේ. හරිද? අලුත් මුහුණවල් එනකොට, හොඳ අය එනකොට ඒ අයව පාවිච්චි කරන්න රටේ යහපත සඳහා. ඒ වගේම චෝදනා තියෙන අයව හරිද අපි ප්‍රතික්ෂේප කරනවා. ඔව්, මට ඇත්තටම කොම්පැනියේ අයිතිය ගැන කියන්න බැහැ. කම්පැනි රෙජිස්ට්‍රා සහතික කරනකම් දන්නවා. කරුණු කාරණා කියනකොට අපි සාමාන්‍යයෙන් හරියටම හොයලා බලනවා. හරිද? හොයලා බලලා සම්පූර්ණයෙන්ම සත්‍යතාවය සඳහන් කළ යුතුයි. නමුත් මම සඳහන් කරන්න ඕනේ මේවා පිළිබඳව කොම්පැනිය අයිතිය කොහොම තිබුණත්, මං කිව්වා කොම්පැනිය හංගන්න පුළුවන්නේ, අයිතිය කොහොම තිබුණත් මේකට අනිවාර්යෙන්ම වග කියන්න ඕනේ ඇමතිතුමා, ඔය ජනාධිපති කාර්යාලයත් වගේ කියන්න ඕනේ අනිවාර්යයෙන්. මොන ලයිසන්ද? මම ඇත්තටම දන්නේ නැහැ. හරිද? සජබේ අයටත් අහංගලා දීලා තිනවනම් අපි මෙතන ප්‍රකාශ කරනවා නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුතුමයි.